අයිබෝවන්. දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල, දවසේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්. 2018 දෙසැම්බර් මස 11 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:11ට, ඉර බැසීම පස්වරු 5:56ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 3:12 සිට 4:41 දක්වා සුබ දිශාව නැගෙනහිර, මාරු සිටින දිශාව බස්නාහිර. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආගමානුකූල කටයුතු වලට වැඩි වාසයෙන් සම්බන්ධ වීමට ඉඩකඩ පවතිනවා. ධන හිස්සාබාධ ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ රැකියා පරිසරය තුළ ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීමෙන් බොහෝ ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතිනවා. අධ්‍යාපන කටයුතු තරමක් මන්දගාමීවරුන් තමයි අද දවස් තුළ ගෙවෙන්නේ. ඒ වගේම තමයි ඔබේ දරුවන් නිසා මානසික තත්ත්වය තරවක් අයහපත් වෙන්න පුළුවන්. මව්පිය උරුමකම් හිමිවෙනෝ වගේම මිතුරන්ගෙන් උදව් උපකාර ලබාගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබට යම් ආයතනයක් පවතිනවා නම් සේවක ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. දේපළ සම්බන්ධයෙන් ඇති අවුල් තත්ත්වය මගහැරී යනවා වගේම අද දවස් තුළ පුළුවන්කමක් තිබෙනවා නම් වියලි ආහාර හා තෙල් සහිත ආහාර දුප්පත් අයෙකුට පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනා වගේම අලුත් නිර්මාණකරණයේ යෙදී සිටින්නන්හට ඉතාමත්ම සුබයි. මවට අපල ඇති කරනවා වගේම නිෂ්පල වියදම් ඇති වෙන්න පුළුවන්. පුද්ගලයන් හා මත ගැටුම් ඇති වෙනවා වගේම රැකියා බලාපොරොත්තුව සිටින අයට විදේශගත වීමට වාසනාව තිබෙනවා. අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩපණ වීමට ඉඩකඩ පවතිනවා. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනවා වගේම ඔබ ළඟින් ඇසුරු කරන අයගෙන් දුරස් වීමට ඉඩකඩ පවතිනවා. පරිේශන කටයුතු වල නිරත වන අයට ඉතාමත්ම සුබදායකයි. ඔබට අද දවස තුල එළඟි තෙල් හා රතු ඇඳුම් දුප්පත් අයෙකුට පරිත්‍යාග කරන්න හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ නිල් පැහැය, ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල උපායශීලීව ඔබගේ වෙනත් අයගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. තැන්පත් ධනය වැඩි වෙනවා වගේම ලැබීම් වැඩි වෙන්න පුළුවන්. අලුතෙන් යම් දෙයක් විශේෂයෙන්ම වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් එම කරුණු කාරණා ඉෂ්ට වේවි. වැටීම්, තුවාල වීම්, හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ට ඉතාමත්ම සුබදායකයි. වගේම විශේෂයෙන්ම ගණිත, ඉංජිනේරු අංශවලින් අධ්‍යාපනය ලබන්නන්ට වඩාත්ම සුබයි. වෙනත් අයගේ යහපත වෙනුවෙන් වෙහෙසීමට වැඩි කටයුත්තක්, වැඩි වෙහෙසක් දරනෝ වගේම ඔබට අද දවස තුළ පුළුවන්කමක් තිබෙනව නම් වැඩිපුර ප්‍රමාණයක් රන්නාභරණ පළඳින්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න. විවාහ ජීවිතයේ තරමක් සැප අඩු කරනෝ වගේම ධාරණ ශක්තිය වැඩි වේවි. ඉඩකඩම් වලින් නොසිතූ ලාභත් වෙනෝ වගේම උද්‍යෝගිමත්ව වැඩ කටයුතු කරන දිනයක්. කාලයක් තිස්සේ පවතින රෝග පීඩා උත්සන්න වීමට ඉඩකඩ පවතිනවා. ඔබ අද දවස තුල සෑම කටයුත්තකටම නායකත්වය ලබා දෙමින් බොහොම ක්‍රියාශීලීව කටයුතු කිරීමට උත්සාහ කරනවා. මානසික තත්ත්වය ඉතාමත් මෙහපත්. විශේෂයෙන්ම මව්පස ඥාතීන්ගෙන්
උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් කළු තල පරිත්‍යාග කරන්න ඉතාමත් මෙහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල විදේශගත අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අයට යහපත් දිනයක්. නීතිමය ගැටලු කටයුතු වලින් ජය ලැබෙනා වගේම ඌෂ්ණාධික රෝග පීඩා තත්ත්වයන් වැඩි වීමට ඉඩකඩ පවතිනවා. ඔබේ සහෝදරයන්ගේ උදව් උපකාර හිමි වෙනා වගේම ඔබේ දරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි විනෝදකාමී කටයුතු වෙනුවෙන් ඔබගේ තැන්පත් ධනය වියදම් වෙන්න පුළුවන්. පියාට නම් තරමක් අපලදායක දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. අසල්වැසියන් සමග පවතින හොඳ හිත වර්ධනය වෙනා වගේම උත්සවයකට ප්‍රිය සංවාසණයකට සහභාගී වීමට හැකියාව ලැබේවි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කැකුළු සහල් වලින් තනු කිරිබත් දානයක් ලබා දෙන්න ඉතාමත් මෙහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ලැබීම් තත්ත්වවලට ඉතාමත් මෙහපත්. විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින අයට සුබදායකයි වගේම විවාහ ජීවිතයේ සමාජිකයන් අතර සතුට වැඩි වෙන දවසක්. නිවසේ කටයුතු තරමක් මන්දගාමීව සිදු වෙනවා. පපු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් වැළඳීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. නිර්මාණ කටයුතු වලින් මුදල් උපයා ගැනීමට හැකියාව තිබෙනා වගේම ආදර සම්බන්ධතා බිඳ වැටීමටත් ඉඩකඩ පවතිනවා. ඔබේ දරුවන් සම්බන්ධයෙන් අසතුටුදායක ආරංචි ලැබෙන දිනයක් වගේම කල්පනාකාරී වීමත් වැදගත්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග වලින් ජයත් වෙනවා. බලාපොරොත්තු උසස් වීම තනතුරු ලාභ ඔබගේ රැකියා ස්ථානයේ තුල ඔබට ලැබේවි. විනෝදගාමී කටයුතු නිසා මුදල් අපතේ යෑමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කල්පනාකාරීව කටයුතු කරන්න. මානසික ව්‍යාකූලතාවයන් නැති වෙන්න පුළුවන්. සහෝදරයන් සමග ගැටුම් හිත් අමනාපකම් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ප්‍රිය සංවාසන සඳහා සහභාගී වීමට ඔබට ඇරයුම් ලැබෙනා වගේම රාජ්‍යාංශයේ රැකියාවල නිරත වන අයට ඉතාමත්ම සුබදායකයි. පෙනහළු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් නැති වෙනා වගේම එළඟි තෙල් හා මුදවාපු කිරි පරිත්‍යාග කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබගේ වියදම් තත්ත්වය තරමක් දුරට වැඩි වෙනා වගේම පෙනහළු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් වැළඳීමට ඉඩකඩ පවතිනවා. ඔබගේ විවාහ පාර්ශවයේ අතර සමගිය සමාදානය වැඩි වේවි. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබෙනා වගේම පියාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් වෙහෙසීමට ඔබට සිදු වේවි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නම් ඉතාමත්ම යහපත් දිනයක්. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වෙනා වගේම අසල්වාසීන් සමග මතභේද ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබට අද දවස තුල ගණිත ඉංජිනේරු අංශවල නිරත වන අයට වඩාත් සුබදායකයි. විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබුණ නම් එම බලාපොරොත්තු සාර්ථක වේවි. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් කුරුල්ලන්ට ආහාර ස්වල්පයක් දන් දෙන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මානසික පීඩා නිරන්තරයෙන් නැතිවුවත් උත්සාහෙන් හා මහන්සි වී කටයුතු කිරීම තුළින් දෛනික කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වියදම් පාර්ශවයේ ඉහළ ගියද තැන්පත් ධනයට හානි වීමට ඉඩකඩ පවතිනවා. විවාහ ජීවිතය තුළ කටයුතු වලදී ඉවසීමට හුරු වෙන්න. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනා වගේම ආගමනුකූල කටයුතු වර්ධනය කර ගැනීම තුළින් සහනයක් ලබා ගැනීමට අද දවස තුල ඔබට හැකියාව පවතිනවා. පුළුවන්කමක් තිබෙනවා නම් සතෙක් නිදහස් කිරීමට ආධාර උපකාර කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල
දුරගමන් වන්දනාගමන් යෙදෙන්න පුළුවන්. උද්‍යෝගයෙන් හා ආත්ම ශක්තියෙන් ඔබගේ කටයුතුරු ඉෂ්ට කරගන්නා වගේම උපදේශන වෘත්තීන් වල නිරත වන අයට විශේෂයෙන්ම ගුරු වෘත්තීය, නීතිඥ වෘත්තීය ආදී වෘත්තීන් වල නියැලෙන අයට වෘත්තීය කටයුතු දියුණුවට මඟ සැලසේවි. යටිපතුල් ආබාධ ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබේ මව්පියන්ට උපස්ථාන කිරීමට හැකියාව ලැබෙනා වගේම විවාහ පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. උත්සව අවස්ථාවලට සහභාගී වීමට යම් අවස්ථාවන් ලැබෙනා වගේම නැත්නම් ඔබට ආරාධනා ලැබේවි. ඔබට අද දවස තුල පුළුවන්කමක් තිබෙනවා නම් කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 8. කුම්භලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ ආදායම් තත්ත්වය ඉතාමත්ම යහපත්. සතුරු පීඩා ආදී ඇතිවීමට ඉඩකඩ තිබෙනා වගේම නීතිමය ගැටලු පැන නැගීමට හැකියාව පවතිනවා. ඉලක්ක කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. පාදාශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති වෙනා වගේම ආගමනුකූල කටයුතු වලට සහභාගී වීමට ඔබට හැකියාව තිබෙනවා. විවාහ අපේක්ෂකයන්ට තරමක් බාධා ඇති වේවි. මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති වේවි. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට අද දින ඉතාමත්ම සුබදායකයි. තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ ආදීන් ජය හිමි වෙනා වගේම ඔබට අද දවස තුල පුළුවන්කමක් තිබෙනවා නම් තිර පහක පහනක් දැල්වා ලක්ෂ්මී මෑණියන්ට පූජා කරන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරන දිනයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිමෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදු වෙනා වගේම මංගල යෝග උදාවන දිනයක්. නව හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට අද දවස තුල ඉතාමත්ම සුබයි. වගේම ඔබගේ පියාට තරමක් අපලදායකයි. විවාහ ජීවිතය තුල සතුට සාමදානය වැඩි වේවි. අයහපත් මිතුරු ඇසුර අද දවස ඔබට ගැටලු ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. ඔබට අද දවස තුල පුළුවන්කමක් තිබෙනවා නම් ගුණවත් කාන්තාවකට රිදීවල්ලු දෙකක් පරිත්‍යාග කරන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය, අංක 3. වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුළ නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුළ ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුළ මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න, අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.